අයිබෝන් චූටි ආලෝනේ ඔන්න දත්ත පියාව ලස්සන අලුත් කතාවක් අරගෙන හොඳයිද කියලා බලලා ලයික් එකක් දාන්න අමතක කරන්න එපා අම්මෝ පුතේ ඔන්න පුතේ එක දවසක් නාරි පැංචෙකුට හොඳටම බඩගිනි වෙලා ගමරාලගේ කුකුල් කොටුව පැත්තට ගියා බලුහාමි බුරාගෙන නාරි පැංච පස්සෙන්ම ලෙව්වා නාරි පැංචට පුළුවන් තරම් අයියෙන් දිව්වා ඒ ළඟම තිබුණා අමුතු මල් පඳුරක් තව චුට්ටකින් බලුහාමි ඇවිත් ආව අල්ලගයි අයියෝ මම දැන් ඉවරටම ඉවරයි මොකද කරන්නේ කකුල් දෙක වෙවුලන්න පටන් ගත්තා බයට වෙන කරන්න දෙයක්වත් නැහනේ මේ අමුතු පඳුරටවත් කියලා බලන්න ඕනේ නාරි පැංච හිතුවා අමුතු පඳුරු මාමේ මාව චුට්ටක් වාගන්නකෝ බලුහාමි මගේ පස්සෙන් නලවනවා මාව කොහොම හරි බේරගන්නකෝ පින් සිද්ධ වෙයි නාරි පැංච අමුතු පඳුරට වැඳලා කිව්වා බලුහාමි ඇවිත් අමුතු පඳුරු වටේ හැම තැනම නාරි පැංචව හෙව්වා ඒත් ඉවාවට ඉන්නේ කොහෙද කියලා නම් හිතාගන්නවත් බැරි වුණා බලුහාමි පඳුර වටේම හොයලා යන්න ගියා. නාරි පැංච බලුහාමි යන කල්ම ඉඳලා ආපහු යන්න ලෑස්ති වුණා. මේ දැන් අත ටික උස්සන්න. මට යන්න ඕනේ. මේ ඇහුනේ නැද්ද? උස්සන්න කිව්වා අත ටික. ඒත් එක කොලයක්වත් හෙලවුනේ නැහැ. නාරි පැංච පඳුරට හොඳටම බැන්නා. එයා අතින් පයින් පඳුරට ගැහුවා. අතු හපලා නරි පැංචගේ දතකුත් කැඩුනා. ඒත් එක කොලයක්වත් හෙලවුනේ නම් නැහැ. හති වැටෙනකල් උත්සාහ කළා. අන්තිමේදී හයියෙන් කෑ ගැහුවා. අනේ, මාව බේරගන්න කවුරුත් නැද්ද? අහල පහල හිටිය කුරුල්ලෝ නරි පැංචන් සද්ද ඇහිලා ඉක්මනටම දුවගෙන ආවා. වලස් මල්ලි අත දාලා නරි පැංචගේ වලිගේ නැද්දා. කොට්ටෝරු අයියා හොට දාලා නරි පැංචගේ කණෙන් නැද්දා. අනිත් අය කකුලෙන් නැද්දා. ඒත් නරි පැංචව එළියට ගන්න බැරි වුණා. නරි පැංචා අතින් පයින් අමුතු පඳුරට ගහලා කෑ ගැහුවා. ඒත් පඳුර හෙලවුනේවත් නැහැ. නරි පැංචට හරිම මහන්සි. මුළු ඇඟම රිදෙනවා. අනිත් සත්තු කර කියා ගන්න දෙයක් නැතුව බලාගෙන හිටියා. හැන්දෑ වෙන්නත් ආවා. පැංච තවමත් පඳුර ඇතුලේ හිර වෙලා අඬනවා. නිින්දෙන් ඇහැරුණු බකමූණු මාමට නරි පැංචගේ කෑ ගැහිල්ල ඇහුණා. බකමූණු මාමා ඉක්මනට එතෙන්න පියාඹලා ආවා. කළුවර වැටෙනකොට නිින්දෙන් ඇහැරපු බකමූණු මාමා නරි පැංචගේ කෑ ගැහිල්ලට එතනට ඉක්මනටම පියාඹලා ආවා. මේ මොකද නරි පැංචට වෙලා තියෙන්නේ? නරි පැංච අමුතු පඳුර හිර වෙලා එළියට එන්න බෑ. බකමූණු මාමා පඳුර වටේ පියඹලා හොඳින් විපරම් කරලා බැලුවා. නරි පැංච කොහොමද මේ පඳුර ඇතුළට ගියේ? මගේ පැත්තෙන් බැලුවා මෙලවනකොට මම මේ පඳුර යටට ආවා. ඉතින් මම කිව්වා මාව බේරගන්න කියලා. එතකොට මේ පඳුර කොලාට වලින් මම වාගත්තා. බලුවාමිට හොයාගන්න බැරි වුණා. ඒත් මම ආපහු යන්න ඕනකොට මට යන්න නොදී මාව ඉර කරගත්තා. බකමූණු මාමේ. බකමූණු මාමා ටිකක් වෙලා කල්පනා කළා. හොඳයි නරි පැංචා මේ පඳුරට ඔයාව බේර ගන්න කියලා කිව්වේ කොහොමද? අනේ අමුතු පඳුරු මාමේ පින් සිද්ධ වෙයි මම බලුහාමිගෙන් බේර ගන්නකෝ කියලා මම වැඳලා කිව්වේ. හොඳයි එතකොට නරි පැංචා බලුහාමිගෙන් බේරුණාට පස්සේ යන්න ඇහුවේ කොහොමද? දැන්නට යන්න ඕනේ අතිරි කුස්සන්න කියලා මම සැලෙන් කිව්වේ. නරි පැංචට තව මොන හරි කියන්න අමතකුණාද? නෑ මාමේ මොනවත් අමතකුනේ නෑ. එතකොට නරි පැංචා
බේරගත්තට අමුතු පදුරට ස්තුතියි කියලා කිව්වද? ඒක තමයි වැරද්ද. හදිස්සියකදී උදව්වක් ඉල්ලනකොට අනේක යනවා. ඊට පස්සේ උදව් ගත්තා කියලා මතකවත් නැහැ. යනකොට බැනලත් යනවා. හොඳයි දැන් කියන්න අමුතු පදුරු මාමේ මාව බේරගත්තාට ගොඩක් ස්තුති. දැන් මම යන්නම්. මට ටිකක් ඉඩ දෙනවද? ඒ විදිහට කියන්න කියලා බක්කමූණු මාමා නරිපැංචාට කියලා දුන්නා. නරිපැංචා එහෙම කියනකොටම අමුතු පඳුර ටිකෙන් ටික කොළව අතු උස්සලා නරිපැංචාට යන්න ඉඩ දුන්නා. නරිපැංචා සතුටින් එළියට පැනලා. දැක්ක නේද දුවේ පුතේ? කාගෙන් හරි අපි උදව්වක් ගත්තාම ස්තුති කරන්න ඕන. උදව්ව අරගෙන පයින් ගහලා බැනලා යන්න හොඳ නැහැ. අලුත් කතාවකින් අපි ආයෙත් හමු වෙමු.